ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහ රාජ වනාන්තරයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත මෙම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ඒ සිංහ රාජ වනාන්තරයේ ආසන්නයෙන් දිවෙන ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් අවසර ලබා දීම සම්බන්ධව. එම තීරණය ලබා දීමත් සමගම බොහෝ පාර්ශවයන් ඊට විරෝධය දක්වනු ලැබුණා. එලෙස විරෝධය දැක්වූ පාර්ශවයන් පවසා සිටියේ එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංවේදී පරිසර පද්ධතියක් තිබෙන සිංහරාජ වනාන්තරයට දැඩි හානියක් සිදුවෙන බව 1989 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ සිංහරාජ වනාන්තරය ගැන බොහෝ දෙනෙකු මේ දිනවල උනන්දුවක් දක්වනවා. සිංහරාජය දිස්ත්‍රික් 3කට මායිම්ම පිහිටා තිබෙන වනාන්තරයක්. සෝබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන සිංහරාජ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය රත්නපුරය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්වලට මායිම්ව පිහිටා තිබෙනවා. හෙක්ටයාර 11,187ක විශාලත්වයකින් යුක්ත සිංහරාජ වනාන්තරය එක් එක් දිසාවෙන් මායිම්ව ඇත්තේ මෙන්න මේ විදිහට. දකුණු දිසාවෙන් ගින්ගඟ සහ මහදොළ, උතුරු දිසාවෙන් නාපොළදොළ සහ කොස්ගුලන ගඟ, බටහිර දිසාවෙන් කළුකන්දාව ඇල සහ කුඩව ගඟ, නැගෙනහිර දිසාවෙන් මෝනින් සයිත් වතු යාය. එසේම සිංහරාජ වනාන්තරය තුළට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා. දෙනියාය පල්ලෙගම මාර්ගය, කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනින් සයිඩ් මාර්ගය, හිනිතුම නෙළුව මාර්ගය. සිංහරාජ වනාන්තරය තුළ මීටර 600කට වඩා උසකින් යුක් කඳු මුදුන් පහක් තියෙනවා. කොස්ගුලන, සිංහගල, මුලාවැල්ල, හිනිපිටිගල නැගෙනහිර, හිනිපිටිගල බටහිර, මේව තමයි සිංහරාජයේ උසම කඳු මුදුන් පහ. සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙන ප්‍රදේශයට මිලිමීටර 3000-6000 අතර වර්ෂාපතනයක් ලැබෙනවා. එසේම එම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 අතර පරාසයක පවතිනවා. මෙම ප්‍රදේශයට හොඳින් වර්ෂාව පතිත වන නිසා සුන්දර දිය ඇලි කිහිපයක් නිර්මාණය වී තිබෙනවා. බ්‍රාහ්මණ ඇල්ල, දූවිලි ඇල්ල සහ ඌරා වැටුණු ඇල්ල එම දිය ඇලි කිහිපය අතරට අයත් වෙනවා. ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ හෙක්ටයාරයකට 240,000ක පමණ සාක ඝනත්වයක් දක්නට ලැබෙනවා. මෙහිදී දක්නට ලැබෙන දැවමය වටිනාකමක් ඇති සාක විශේෂ 340ක් අතරින් සාක විශේෂ 192ක්ම ලංකාවට ආවේණික ඒවා. එම සාක විශේෂ 192 අතරින් 15ක් දක්නට ලැබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ පමණයි. මේ වනාන්තරය තුළ තිබෙන ශාකවලින් 75%ක් පමණ ප්‍රමාණයක් මෙරටට ආවේණික ශාක විශේෂ. සිංහරාජ වනාන්තරය තුළ පිහිටා තිබෙන ශාක පද්ධතිවල ප්‍රධාන ස්තර පහ පිළිබඳව කතා කළොතින් නේරු ස්තරය දොරණ, හොර, බූ වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා. වියන් ස්තරය ගැන කතා කළොතින් බෙරලිය, ඇටඹ, බටු, නා, වැලිපියන්න, කීන ශාකවලින් පෝෂණය වෙලා තියෙනවා.
උපවියන් විස්තරය ගැන කතා කළොතින් උබ්බේරිය කිතුල් ගල් හැඩවක මල බොඩ කටමුද වැනි සාක වලින් පෝෂණය වෙලා තිනවා යටිවියන් විස්තරය කුඩුම්බේරිය මඩොල් අතු කැටිය වැනි සාක වලින් පෝෂණය වෙලා තිනවා බිම් විස්තරය ගැන කතා කළොතින් මීවන වැරණිය කැප්පෙටිය ගිනි හොට වැනි සාක වලින් පෝෂණය වෙලා තියෙනවා සිංහරාජයේ අවට ගම්වල සිටින ගම්වාසීන් පවසන්නේ අතීතයේදී මෙම වනාන්තරය තුල අලින් බහුලව සිටි බව නමුත් වර්තමානය වන විට මෙහි සිටින අලි ගහණය විශාල ලෙස අඩු වෙලා තියෙනවා නමුත් ගෝණ කොළදිවිය ඕලුමුවා වැනි සත්ත්ව විශේෂ රැසක් මෙම වනාන්තරය තුල දැක ගන්න පුළුවන්. එසේම මෙරටට ආවේනික ක්ෂීරපායී සත්ත්ව විශේෂයන් 12න් 8ක් මෙම සිංහරාජ වනාන්තරය තුල දක්නට ලැබෙනවා. තවද පක්ෂි විශේෂ 160ක් පමණ වාසය කරන මෙම වනාන්තරය ලංකාවට ආවේනික පක්ෂීන් විශේෂ 18ක් පමණ දැක ගන්නට පුළුවන්. අලු දෙමලිච්චා, කැහිබෙල්ලා සහ පතිගෝමර තිරාසිකයා එම කුරුළු විශේෂ අතරට අයත් වෙනවා. එසේම වර්ග 45කට අයත් උරගයන් සිටින බව සඳහන් වෙනවා. ඉන් විශේෂ 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච උරගයින් වෙනවා. මෙලෙස ලංකාවට ආවේනික උරග වර්ග අතරට කටුසු විශේෂයන් කිහිපයක් ඉබ්බන් හා හිකනලුන්ද අයත් වෙනවා. ඊට අමතරව අතිශය දුර්ලභ තෙවර්ණ කෙනි පාතු වැල්ලා හා කුරුන් කරවලා නැමති සර්ප විශේෂයන් දෙකද සිංහරාජයේ දකින්නට පුළුවන්. ඒ වගේම මූකලන් කටුස්සා, කරමල් බෝධිලිම සහ පුංචියන් කටුස්සා සිංහරාජයේදී දකින්න පුළුවන්. අතිශය දුර්ලභ උභයජීවී විශේෂයන් 50ක්ම සිංහරාජයේ වාසය කරනවා. අත්පා රහිත ගිම්බි විශේෂයක් වන කහවෛරම් පනුගෙම්බා සිංහරාජයේ වගුරු ආශ්‍රිත බිම්වල පස් යට ජීවත් වෙනවා. එසේම ක්ෂීරපායින් 40ක් මිරිදිය මත්ස්‍ය විශේෂ 20ක් සහ සමනල විශේෂ 65ක් පමණ සිංහරාජ වනාන්තරයේදී අපට හමු වෙනවා. සිංහරාජ වනාන්තරයට මුලින්ම ප්‍රවේශ මාර්ගය ඉදිකරන්නේ 1963 වර්ෂයේදී. වැද්දාගල සිට කුඩාව දක්වා පසුකාලීනව කැනඩාවේ රීඩ් කොලින්ස් ඒකාබද්ධ සමාගමේ සහය ඇතිව කොස්ගම තුනීලෑලි සංස්ථාව පිහිටුවල අවශ්‍ය දැව ලබා ගැනීමට සිංහරාජ වනාන්තරයේ උතුරු ප්‍රදේශයෙන් හෙක්ටයාර 5000ක පමණ බිම් ප්‍රදේශයක් වෙන් කර දැව කැපීම ආරම්භ කරනවා. එහිදී දැව කඳන් ප්‍රවාහනය කිරීම සඳහා විශාල යන්ත්‍ර භාවිතා කරලා තියෙනවා. එසේම අඩි 12ක් 15ක් අතර ප්‍රමාණයකින් යුත් දැව ප්‍රවාහන මාර්ගද ඉදි කරලා තියෙනවා. එලෙසම 1972
1977 කාල සමයේදී සිංහ රාජ්‍ය ආශ්‍රිතව සිදු වුණු දැවැන්ත පරිසර හානියට එරෙහිව මහජනයා දැඩි විරෝධයක් එල්ල කරලා තියෙනවා. එදා මහජනතාව එල්ල කළ දැඩි විරෝධය හමුවේ එම දැව විනාශයන් නතර වෙලා තියෙනවා. නමුත් මේ වන විටත් වනාන්තරයේ හෙක්ටයාර 2500කට ආසන බිම් ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. එදා දැව ප්‍රවාහනය සඳහා ඉදිකළ මාර්ග අදටත් සිංහ රාජ්‍ය ආශ්‍රිතව දක්නට ලැබෙනවා. එසේම මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ඇතැම් මිනිසුන්ද වන විනාශ කිරීම සිදු කරනවා. පසුගිය කාල සමයේදී ඕන් විසින් සිදු කළ අහිතකර දේවල් බොහොමයි. සතුන් දඩයම් කිරීම, ඇලදොල සහ ගංගා වලින් අනවසරයෙන් වැලි ගොඩ දැමීම, වල්ලපට්ටා කැපීම, දොරණ තෙල් ලබා ගැනීම සඳහා ගස්වලට හානි කිරීම, පැලෑටි ගැලවීම සහ බට වර්ග කැපීම මේ හානි අතර වෙනවා. ජලපෝෂක ප්‍රදේශයක් ලෙස මෙම වනාන්තරෙහි ඇති වැදගත්කම ජෛව විද්‍යාත්මක වැදගත්කම සහ ඉන් සිදු කරන දැවැන්ත පාරිසරික පද්ධති සේවාවන් සලකා බලන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිර්දේශ මත යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ජාත්‍යන්තර මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙසින් 1978 දී ප්‍රකාශයට පත් කරනවා. 1988 වර්ෂයේදී මෙහි ඇති ජාතික වැදගත්කම ගැන සලකලා ජාතික උරුමයක් ලෙසින් නම් කරනු ලබනවා. ඉන් වසරකට පසුව එනම් 1989 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් මෙම සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. සොබාදහම විසින් අපවිත දායාද කළ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුවන පරිසර විනාශය බොහෝ කාලයක සිට සිදුවෙමින් පවතිනවා. විවිධ ක්‍රමයන් ඔස්සේ සිදුවෙමින් පවතින පරිසර හානිය මගින් සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව තිබෙන දුර්ලභ සාකවලට මෙන්ම එහි සිටින දුර්ලභ සතුන්ටද හානි සිදුවෙනවා. එම නිසා මෙම පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා හඬක් නැගිය යුත්තේ පරිසරයට ආදරය කරන මහ ජනතාවමයි. ඈත අතීතයේදී සිංහරාජය විනාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවන් වලදී මහ ජනතාව නැගූ හඬ නිසාම එම විනාශය වැළකී ගියා. ඒ නිසා ඉදිරියේදීත් අප සැම එකතු වී සිංහරාජය නම් වටිනා වන සම්පත රැකගන්න අදිටන් කරගනිමු.